එකමත් එක කාලෙක ගමක තිබුණ බස් එකක්. රස්නේ කාලේ පටන්ගෙන තිබුණේ. එක රස්නේ දවසක මේ බස් එකේ ආසන පිරෙන්න මිනිස්සු හිටියා. හැමෝම හිටියේ තම තමන්ගේ ලෝකවල. එක පාරටම බස් එක බ්‍රේක් ගැහුවා. හැමෝටම මොකද්ද උනේ කියලා ලොකු ගැටලුවක් මතුවුණා. ඇයි මොකද්ද උනේ? හද උනේ මෙයයි බස් එක පාටම බ්‍රේක් ගැහුවා. මොකද අම්පෝරේ යන්න පාරක් තියනවා. ඉතින් ඉස්සරහම හිටිය කෙනෙක් ගිහින් බලනකොට අනේ අර බලන්න ඩ්‍රයිවර් අයියා කලන් දෙදාලා. අයියෝ දෙයනේ. ඒක දැනගත්ත බස් එකේ හිටිය කෙනෙක් අපි වතුර දෙමු ඉක්මනට කොකෝ වතුර බෝතලයක් ගන්න. ගන්න ගන්න වතුරකෝ වතුරකෝ වතුරෝ නැ. ඒත් එතන හිටිය තවත් එක්කෙනෙක් අපි යාට ග්ලූකෝස් දෙමු. ඔහොෝ ග්ලූකෝස් තමයි මේ වෙලාවට දෙන්න ඕනේ. කවුරු හරි ග්ලූකෝස් පැකට් එකක් ගේන්න. ඔහු සමග තවත් පිරිසක් එක්ුණා. ක්‍රමෙන් මේ තීරණ දෙක නිසා වාදයක් ඇති වුණා. ග්ලූකෝස් සහ වතුර ලෙස කණ්ඩායම් දෙකක් ඇදලා මේ දෙගොල්ල රණ්ඩු කරන්න පටන් ගත්තා. ඒ ත්‍රියදුරු මාමට තවමත් ඇඟට පණ නෑ වගේ. මේ අතරතුර එතන හිටිය බුද්ධිමත් අය අපි එහෙම නැතුව මෙහෙම කරමු. අපි වතුර බෝතලයකට ග්ලූකෝස් දාලා යට දීලා බලමු. එහෙම තමයි කරන්න ඕනේ නේද? ඉතින් මේ බුද්ධිමත් තීරණේ හින්දා ත්‍රියදුරු මාමට ජීවයක්ද ලැබුණා. ඒකෙන් පස්සේ දෙපැත්තකට බෙදලා වාද කරපු මිනිසුන්ට තේරුම් ගියා එයාල කලේ මහා මෝඩ වැඩක් කියලා. අයියෝ අපරාධයෙන් බොරුවට වාද කළේ. චුට්ටක් හිතන්නකෝ. ලංකාව බස් එකක් නම් එය හසුරුවන්න පාලකයා. පාලකයා ව්‍යාකූලව විට රටට දුරුම වන්නේ මග නැවතුන බස් එක ඉරණමයි. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව තීරණගෙන පාලකයන් තෝරාගත යුතුයි.